නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස දැන් සම්දිනා තිවාසරණයි සභාවත් හිමාවත් සංග්‍රහණය සුවිශේෂී දවසක් වෙනවා. තමන්ගේ මහන්සිය බුද්ධ ශාසනය වෙනුවෙන් යොදලා සිහිය නුවණ පවත්වා ගන්නට භාවනා ප්‍රසතානක් හැටියට බොහෝම වෙහෙසලා මහන්සියලා දින 10ක් පුරාම දීපාරයේ භාවනා ඉදිරිපත්වන ඉතින් අද විශේෂ සම්ස්ථානවලට ආවට පාත්‍රා තිබේ. සම්දිනාතම සතුටු වෙන්න පුළුවන් විශේෂයෙන් මේ සේනාසනේ වැඩින්න කෞරවණීය ස්වාමීන්වහන්සේලාට අභිවදන දායකකාරී පිටුන්ට එවැන්ම විශේෂයෙන්ම මේ භාවනාව සංධානිත ගත්තා වූ පින්වත් ලලිතවත් මහත්මයාට ඉතින් මේ සභාවේ පින්වත් සභාපතිතුමා චාන්සිරි මහත්මයා මේ සෑම දිනක් සම්බන්ධ වෙච්ච සෑම දිනක්ම ගොඩක් අතුරු පුළුවන් ආශ්‍රයෙන් ගැලුවා. සංසාරේ ගලාගෙන යනා වූ ජීවිත ගම ඔබි උත්සාහයක් දාලා මේ නිවන පැත්තට හැරෙව්වා. ඒ පැත්තට එක පියවරක් හරි මොහොතකින් තප්පරයකින් ලැබුවා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඉතින් අද මේ සිදු කරගත්තා වූ මේ භාවනා වැඩසටහන තුළ රැස් කරගත්ත පින්මානෝදනාවත් එක්ක කෙරෙනා වූ ධර්මී විග්‍රහ කරන අවස්ථාවක් මේ අදත් අපි මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන මේ ධර්ම කොටසෙන් සෑම දිනාටම යම් තීරු ගන්නට අවබෝධ කර ගන්නට හැකියාව ලැබීවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරන ඒ සඳහා මාර වාදක ධර්ම නැතු ඒ වගේම නීවරණ ධර්ම වැඩි කරන්නේ නැතු ක්‍රියාත්මක වෙන්නේ නැතු සිය පා පිටලා නොන පිටලා ඉතින් නිර්වාණ මාර්ගයට නිර්වාණ මාර්ගයට හිත පවත්වාගෙන මේ මානසික කාර්යය යදා නිවනින් සැනසෙන ධර්ම මාර්ගය ප්‍රතිපදාව වේවා කියලා මම හිතනවා. අද මේ මම මතු කරලා කියලා දෙන්න හිතාගෙන ඉන්නේ විශේෂ කාරණයක්. ඒක ටිකක් තරමක ගැඹිරත්වයක් වෙනවා. ඒක එකවතාවක් කියලා බෑ. එකවතාව අහලත් බෑ. ඒක නැවත නැවත කියලා නැවත නැවත අහලා මෙනි කරලා අවබෝධ කරගත යුතු ධර්ම ස්වභාවය. ඒක එක තැනක එකවතාවක් කියලා හරියන්නේ නැහැ. ඒක හිතින් මහත් යන බලද අපි සමාන කරුණු කියනවා හිතේ පළපදිය. ඒව නිකන් මතක් කරන්න ඕනේ වෙන කෙනෙක් වෙන තරම් හිතුවාම ඒක වම් හේතය වෙනවා. හැබැයි මේ වන්නේ මේක ගොඩාක් කියවා. දැන් අර බුදුරජාණන් වහන්සේ අමතක කරන්නේ දේශනාවක ආ
යථාසන යථාපරියත්තන් ධම්මා මානසිකව මනසාන්පීති කියන්නේ ඒ කියන්නේ අහපු ධර්මය නැවත මෙනෙහි කරන. මෙනෙහි කරනවා කියන්නේ නැවත එක වතාවක් හිතලා කියන්නේ. දෙවතාවක් හිතලා කියන්නේ. තුන් හතර වතාවක් හිතලා කියන්නේ. සියවතාවක්, දහස් වතාවක්, දහදාස් වතාවක්, ලක්ෂ කෝටි වතාවක් හිතන දොර මෙනෙහි කරන. ඒක තමයි ආසේවන භාවනා කියන්නේ. ඉතින් මේකත් ඒ වගේ අපේ හිතේ යන්නේ ධර්මකාරණයක් දුන්නාම ඒ ධර්මකාරය ටික වේලාවක් රැඳී තිබුණා තත්කාල සිප්ලය අහකට ඊළඟ ආයත දෙන්නේ අර පරණ ගොල් ඒ ආයෙ ගොයන් දැන් ඊළඟ වාරයක් ඇහුවම ඊළඟ ආයත් මතක් වෙනවා හැබැයි මතක් කරලා තවත් පොඩ්ඩක් පොඩි වෙලාවක් තිබිලා අර වැඩ කටේ සුත් එක්ක ආයෙ ඒක මානසික සිප්ල ආයෙ වෙන නැතිලා නිකන් නැතිව ඔනෝස් බලන් තිය නැත්නම් හොඳට බලන් තියනවා මේ පහල ඇති මහ හිතන්නේ හොඳ බලන්න නේ ඒ වුණාට මේ කොච්චර හැවොත් එක මේ හිතේ කාද හිතින්නේ හැබැයි සමහරට අපි හිතමු දැන් අපි අර මාතෘකාවක් කරගෙන කතා කරමු මේ කියනවා ඕහාදීව එහෙමද දැන් කොහොමද ඉන්නේ කියන්නේ ළඟදී ඔක අසන්න සිතිවල ඔය කියන කාරණා අර පොතේ තියෙන ඒක දන්නවා තියෙන දැන ගන්න ඇඩ්‍රස් එක වහාම ගන්න එළම ඉස්සරහට තියෙන දවසක් ගන්න කියපු තැනක් ගන්න හැබැයි ඒ ඔක්කොම ලෝකෙ සම්බන්ධ කියපු තැන පුද්ගලය හැබැයි කියපු දේ අර්ථය ඉතින් නේද ඒක තියෙන්න ඕනේ වැඩි කරව තියෙන්න ඕනේ අහම තැන කියපු තැනට වඩා කියපු දේ වෙන මේක ඒ නිසා මේ කාර්යය බොහොම වැදගත්. ප්‍රඥාවක් ඇහුවා මහත්කම් දවාලේ. ඒ ප්‍රශ්නේදී කියනවා මේ ඇයි අනිත්‍ය දුක්ඛය අනාත්මය ලෙසින් තේරෙන්නේ නැති? ඇයි ලෙසින් තේරෙන්නේ නැති? කියන කාරණා. මේ අපි යම්කිසි භාවනා වැඩසටහනකට ගිහිලා ආවන් පස්සේ අපේ ගිවල් දරවල ඉන්න අය අපි ගිවල් මේ දෙපින්වතුන්ගේ ගිවල් දරවල ඉන්න අය මෙහෙම බලාපොරොත්තු වෙලා ඉන්නවා අපේ අම්මා අපේ තාත්තා භාවනා දවස් 10 භාවනා දවස් 20 භාවනා මාස 3 භාවනා කියන මේකද ඒගොල්ලෝ ඒකට එක්ක බලාපොරොත්තු වෙනවා ඒ අය යම් කිසි ස්වරූපයක් මේ භාවනා කරපිට කියලා තුන ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ කියන දැනුම කොහොම අහන්න සුදුසු මානසික පරිසරයක් දැන් තියෙනවා ඒ කරන විවේචන ඔක්කොම එකට කියන්න බෑ. බිම්බලාගෙන හාරගෙන ඉන්න බෑ. භවනා නෙවෙයි. ඊළඟට සැරේ කතා කරන්න බෑ. භවනා කරන්න. අයින් යන්න බෑ. භවනා කරන්න තියෙනවා. හැම දෙයක්ම ඔක්කොම එකින් එකට එකින් එකට පෙරදස්සලා මුදවර කරලා තියෙනවා. ඇයි සිහියෙන් නෙවෙයි. ඒක නිසා එහෙම තියෙනුන කියලා හේගුණෝ හැම විශාල ලිස්ට් එකක් හදාගන්න අපි මේ අයිති බලාපොරොත්තු වෙනවා. ඒවා ඉහිමි මතක නැති වෙනකොට දොරවහන මතක නැති වෙනවා. කෝපි කියන මතක නැති වෙනවා. මොනවද ඒ? කියන හැම අහන්නේ එහෙම එකක් තියෙනවා. මේ අයගෙන් බලාපොරොත්තු වෙන හේගුණෝ හැබැයි හේගුණෝ බලා ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ මේ වැඩි දියන අමාරුකම්. ඒගොල්ලෝ ඉස්සරහා හිතන්නේ මම ප්‍රසිද්ධ ආරණ්‍යයකට සේනාසනෙකට ගියා. ඔය කවුරු හරි ස්වාමීනාසයනම හොඳට ප්‍රසිද්ධ ආරණ්‍යයක කියලා කියුවාම ඒ අය ගාවට ගියාම අපේ අම්මලා තාත්තලා හොඳට සම්පූර්ණ
වෙනම බෝඩ් එකකට වැටලා ඉයි. ඉතින් ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ දිනමාර. හැබැයි එලිගොමෙන්නේ නැහැ. හැබැයි බලාපොරොත්තු වෙනා මේකෙන් සෑහෙන ලොකු ප්‍රගතියක් ඒගොල්ලන් පහසු සදා. එහෙම එකක් තියෙනවා. ඉතින් මේ ඒ වගේම තමයි මේ භාවනා කරලා යන අයට යම් යම් පොඩි අමාරුවක් පහළට තියෙනවා. මෙච්චර මහන්සි වෙලා උදේ පහ මාරේද පහ මොනාරේට කලින් ඉන්නේ. ඉතින් ඇවිල්ලා මේ වාඩිලා දිගට වාඩිලා භාවනා කරලා සක්මන් කරලා වන්දනා භාවනා මානසිකාරේ පවත්වා මේ උත්සාහයක් කරලා ඉතින් අපේ සමාධි පොට්ට ගොඩනගන්නා ඊට පස්සේ යොමු කරනවා මේ භාවනා මේ දීර්ඝණී කරන්න මේ දීර්ඝණී කරන්න නාම ධර්ම හොයන්න ඕනේ උදෙන්දී පටන් ගන්න ඔය නාම ධර්ම කියලා මහා ලොට්ටේට ගොඩක් තිබුණාට ඒකට ඇක්සස් වෙන පැපොයින්ට් එකක් තිබ්බයි ඔය හැම එකම තිබුණාට තේරෙන්නේ නැහැ පොතේ කියන හැටිත් අපි හිතා ගන්න පුළුවන් ඉතින් මේකේ තියෙන අනිත් ඉතින් ඒ ධර්මවත් වෙනස්ව තේරුම් ගන්නට බැරි කොටම අපිට ඒකie අසිත වෙන්නා වූ අනිත්‍ය ධර්මයේ තේරුම් ගන්න ඕන දුක ධර්මයේ තේරුම් ගන්න ඕන ලක්ෂණයන්නේ ඊළඟට අනාත්මය තේරුම් ගන්න ඕන මෙන්න මේ ලක්ෂණ තුන තේරුම් ගන්න බැරි නිසා අපි ආම අසරණයි ඇයි මේ ධර්ම තුන මේ ලක්ෂණ තුන තේරෙන්නේ නැති කියන එක තමයි අද ගැටලුව ඒක තමයි මේ මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. සංස්කාර සංස්කාර ලක්ෂණයි කියලා කියන්නේ වෙනස් කියලා මම කියවනේ. මේක ඉස්සර කියලා. සංස්කාර වෙනයි සංස්කාර ලක්ෂණයයි. සංස්කාර කියලා කියන්නේ මොකක්ද? අපිට සංස්කාර ගැන ටිකක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි සංස්කාර ලක්ෂණ තේරුම් ගන්න එක හරි අමාරු. ඒක නිසා මේ අපිට කලකිරීමක් ඇති වෙනවා. අපි හැම වෙලාවෙම මේකේ සංස්කාරයක ලක්ෂණේ තේරෙන්නේ නැති නිසා මේක පර්මනන්ට් එන්ටිටි එකක් තියෙනවා කියලා හිතින් බැසෙද තියෙනවා. මේකේ සදාකාලික යන්තිසි මොකක් හරි දෙයක් තියෙනවා. කියන හැටිම තියෙනවා. බණහනකට යම් කාලයකට කාලයක් එක මෙහෙ කරනකොට ඒක යට යනවා ආයෙත් තකර උඩට. තේරුම් ගන්න. සංස්කාර කියන්නේ මොකක්ද? සංස්කාර කියන්නේ මොකද මම කියවන්නේ? සංස්කාර සහ සංස්කාර ලක්ෂණ වෙනවා. සංස්කාර කියන්නේ මොකක්ද සංස්කාර ලක්ෂණ කියන්නේ සංස්කාර කියලා කියන්නේ හේතුවක් ඇතුව හටගෙන තියෙන දේ හේතුවක් නිසා හටගෙන තියෙන දේ හේතු ධර්ම එකකින් හරි සංකල්පය එකකින් නෑ සංකල්පයකින් හටගෙන හැදිලා මතුවෙලා පොපප් වෙලා තියෙන දේ කියන සංකාරය මේ ඉතින් අපිට එහෙම තේරුම් ගන්න පුළුවන් සංඛාර කියලා දැන් මේ ගස සංඛාර, දී සංඛාර, මේ වස්තු සංඛාර, අතපය සංස්කාර, ඉරුව ඇදෝනේ ඉන්නේ ඇදු ප්‍රඥා සංස්කාර, පොට්ට මෙත්ත මේ කාප බිම ඔක්කොම සංස්කාර. ඉතින් මේ තේරුම් ගන්න පුළුවන් සංස්කාර ඉතින් අපි හැමදැනෙත් මොකද දේශනා කියලා මේ සංස්කාර කියලා රූප සංස්කාර නාම සංස්කාර කියන්නේ මොනවද? ඉතින් අපිට ඒ මාත්‍රෙන් නිවන් දකින්න බැහැ. ඒ මාත්‍රෙන් නිවන් දකින්න බැහැ. සංස්කාර ධර්මයන්ගේ හැඩවල හඳුනා ගැනීම කල්පිත සිද්ධ වෙනවා. සම්මාස ඥානෙතු නාම රූප පරිච්ඡේද කර ගන්නා වූ රස කර ගන්නා වූ ඒ ඥානෙතු ඒ ඊහැරෙට සිද්ධ වෙන ක්‍රියාවට සිද්ධ වෙනවා. මේවා හඳුනා ගන්න. මේ සංස්කාර ASCII තිබෙනවා ධර්ම තුනක් එකක් තමයි හේතුකින් හටගත්තට
මේකට රැඳීපවතින දෙයක් කියන ලක්ෂණය. ගුණෙන්. ඒ characteristics එක තියෙනවා. එතකොට අපිට සංස්කාර ඉස්සල්ලා හසු කරගෙන ඊට පස්සේ සංස්කාරයේ ලක්ෂණ බලන්න. ඉතින් තමයි යන්නේ. මේ හොරා ඉන්නේ එළියේ නෙවෙයි. ඇතුලේ. එතකොට සංස්කාර දැක්කම සංස්කාරයේ ඇතුලේ තිබෙනා වූ හැකිරිච්ච ලක්ෂණයක් තමයි අනිත්‍ය. ඒ වගේම අනිත්‍ය නිසා ඇතිවෙනා ස්වභාවය තමයි දුක්ඛ ලක්ෂණය. ඒ දෙක තියෙන තැන කිසිම ස්ථාවරයක් නැහැ. ඒක අනාත්ම ලක්ෂණය. දැන් අපි යන්නුනේ ගැඹුරටම යන්නුනේ ලක්ෂණ. බලන්න. ලක්ෂණ බලන්න කියන්නේ ඉස්සෙල්ලා ලක්ෂණ තියෙන තැනට යන්න දෙන්නවා. නේද? ඉස්සෙල්ලාම කයි නාමය රූපේ සංස්කාර හඳුනාගන්න. දැන් මෙන්න මේ ලක්ෂණ තුන පේන්නේ නැති ඇයි කියලා අපි හිතන්න ඕනේ. ඇයි මේක ඇසි දෙන්නේ? හේතුව මෙහෙම එකක් තියෙනවා. අපිට ඉස්කෝලේ කාලේ ඉන්න ඉගෙනුවා ළමිනි මේ පරමාණු කියලා. පරමාණු කියන්නේ මොකක්ද? පරම අණු. මේ පරමාණු කියන්නේ පුරුදාන ඒකකයේ කියන්නේ නේද? දැන් භෞතික ධර්මවල පුංචි විදිය නැති ඒකකයේ හැටියට තමයි පරමාණු කියලා. පරම අණු කියලා කියන්නේ පුංචි වස්තුවනේ. පරමාණු පුංචිම දේ. ඊට පස්සේ පරමාණු මෙහෙමයි කියලා දින ඊට පස්සේ ඒක ඇසි දෙන තව මොන මොන ආකාරයක මේ කියලා දුන්නා නේ. ඒ තමයි කියලා දුන්නානේ අපිට මේ ඔව් ඉලෙක්ට්‍රෝන තියෙන වටේදී ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දැක් කියලා දෙන්නේ. ඊපස්සේ ඒ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙක වටේ කැගෙනවා කියලා කිව්වා ඉලෙක්ට්‍රෝන කියලා. දැන් මේක කිය අපි එකයි හිතුවේ නෑ මේක කියලා දෙනකොට ඇත්ත වශයෙන්ම මේ අපිට හිතුනේ මේ හොයාගත්ත විද්‍යාඥයා හොඳටම නිකම් මේක මේ දෙකින් හොඳට මේ දැකලා මේ කියන්නේ මේ වටේ කරගෙනවා ඒ එහෙමනේ අපිට කියලා දෙන්නේ. පස්සේ පස්සේ මේ ඇහුවා ළමින්නේ මේ ඔයාලා තියවල් එක්කිනා මේ හැබැයි එහෙම බලන්න බෑ කියලා. ඒක තොර කියනවා එහෙම බලන්න බෑ කියලා. ඉතින් බලන්න බැරි කිලිව. බලන්න බැරි තියෙන බැරි කිලිව. ඒක නමුත් එහෙම ඉලෙක්ට්‍රෝන කියලා. පස්සේ කියලා දෙනවා මේකේ මේ එක්තරා විදිහක ශක්ති විශේෂයක් තමයි අපිට ඉතින් හැමදාම අපි කියලා දෙන්නේ නම් හරියට දැකලා නිකන් මේ ගිහිලා අතපද ගාලා බලමු හැටි තමයි අපිට ඉගෙන්නේ. පස්සේ තමයි යන්නේ වයින් පින්නේ. උඩ පරමාණු ඒ හොයාගත්තේ කියන දේ දැකලා නැහැ. ඒක එහා ඒක යටි ක්‍රමයේ පිටියනේ. හයිපොතොපික් ඒ මේ ඒ බලනදි ඉතින් හොයාගත්තේ කියනවා. නමුත් ඒක ඒ විදිහට බොහොම මයින් වක්ලා හොඳට මේ ලෝකකලා බලන්න පුළුවන් ඒක තමයි බලන්නේ දැන් මේක තමයි පරමාණු අපි කොහොම කියලා දෙන්න ඒකට මේ පරමාණුක ඔය වර්තමාන ස්වභාවය ඒකී ඇතුලේ ධර්මීති වෙන්නා වූ ධර්ම අපිට ධර්මයේ කියලා දෙන කොටස් දෙකක් ගියන් පස්සේ ඊටත් වඩා ගැඹුරට යන්න සිද්ධ ඒ පටවි කියන එක ඇවිල්ලා ඉතරා විදිහක ක්‍රියා ගුණ විශේෂයක්. ඒ විදිහටම තියෙන එකකුත් නැත්තේ නැහැ තියෙනවා කියලා එහෙම අල්ලලා පෙන්නන්න පුළුවන් කවුරුත් නැහැ. පටවි ධාතුව තියෙන්නේ ඇති වෙවි නැති වෙවි
ඒකෙම එක්තරා විදිහක ක්‍රියා ස්වරූපයක තමයි තියෙන්නේ. ඉතින් මේ ධාතුව තවත් එකක්. ඒකලත ආපෝ ධාතුව. ඒකලත තේජෝ ධාතුව. ඒකලත වායු ධාතුව. ඉතින් බැලුවම පස්සේ පරමාණුක් සකස් වෙලා තියෙන්නේ පඩවි ආපෝ තේජෝ වායු කියනා මණ්ඩල තරාසිකි. පඩවි ආපෝ තේජෝ වායු කියන ක්‍රියාකාරී ස්වභාව රාශියක් එකතැන ගැබ්වීම නිසා ඊට පස්සේ පරමාණු. ඒකට පරමාණු වාසිය තව තියෙනවානේ මේ සාමාන්‍යික වෙච්ච පොඩියට කැඩි යනවා බෙදන්න පුළුවන් තරම් තියෙනවා. ඒ මිදි නැහැ. ඉතින් දැන් මේ පරමාණු තියෙනවා කියලා කියනවා. අපිට ලොකු වල බෝඩ් එකේ දාලා පේනවා සමහරවිට ඔය එක එක ලොකු කරගත්ත පින්තූරක් යනවා බෝඩ් එකේ කියලා පේනවා මේක බලන්න පරමාණු කියලා ලොකු කරගෙන. දැන් මේ පරමාණු වලින් දෙන්නේ හැදලා තියෙන්නේ මේ ඔක්කොම හැදලා තියෙන්නේ පරමාණු. ඉතින් අපිට මොකද තේරෙන්නේ ගොඩ ගොඩ තියෙන පරමාණු තේන්නේ නැහැ. එහෙම තේන්නේ නැහැ. ඒ විනුවට අපිට තේන්නේ මේ පරමාණු වලින් ගොඩවල් හැදලා ගොඩවල් හැදලා ගොඩකින් ගොඩවිලා 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 ඒ මුංචි දේවල් වලින් මහ විශාලට හැදිච්ච එක එක ආකාර විශේෂතාවක් තිබේ. එහෙම ලොකු ගොඩක සටහන් ලොකු ගොඩක එතරා විද්‍ය ලොකු ගොඩක පේනාම ආකාර එච්චරයි. අපිට එහෙම නෙමෙයි ලොකුට එහෙම පරමාණු වල හැද පරමාණු පේන්නේ. අපි එකක් තමයි අපේ ඇහැ පෙනීම. අපිට ඇහි පෙනීම එතරා පුංචි දේවල් බලන්නට බැහැ. ඒක එකක්. අනිත් එක තමයි රූපේවත් දැම්මත් එහෙම අපිට දැනුත් තියෙන මේ මේකකින් එහෙම පේන්නේ නැහැ කන්නාඩියක් දැම්මම. මේ පොඩි මේක ලොක් කරවන එකක් නෑ. උදේ මේ සෑම දේ තනත්තම තියෙන වස්තු වල පරමාණු තිබුණාට අපිට පේන්නේ. ඒ පරමාණු සෙට් එක කියන්නේ පුංචිම පුංචි පරිලාවුත්යි තේජෝවායු කියන වගේ හැදිච්ච මේ දේවල් එක්තරා විදිහක රටාවකින් වැහෙලා තිබෙනවා. ඒ රටාවෙන් බැහැලා තිබෙන නිසා පුංචි දෙයක් පේන්නේ. පරමාර්ථ ධර්ම පේන්නේ. පටිලාපතී පේන්නේ. දැන් ඒකට කියනවා කර්ම තුනක්. එකක් තමයි ප්‍රඥාප්ති ධර්ම තුනක් තියෙනවා. මම කිව්ව ඉස්සෙල්ල. නෑ. ප්‍රඥාප්ති ධර්ම තියෙනවා. එකක් තමයි එක ප්‍රඥාක්තියක් තමයි ප්‍රඥාක්තිය කියනවා. ප්‍රඥාක්තිය කියන්නේ මේක මේ නම් නිසා කියන්නේ ප්‍රඥාක්තිය කියලා කියන්නේ යම් කිසි දෙයකට ලබා දෙන්නා වූ පැනවීම. එහෙම නැත්නම් තබන්නා වූ නාම. එහෙම නැත්නම් අපිට හිතට දැනෙනා වූ විදිය ප්‍රඥාක්තිය පැනවීම. මේ තේරෙන්නේ නේද? බලවත් සහාය කරලා ප්‍රඥාන්ති කියලා කියන්නේ අපිට දැනෙනා වූ දේ. කියන්නේ අපි පැනවීම කියන ලෝකේ පනවගත්තේ අපි අභිඥා ප්‍රඥා තුනක් තියෙනවා. සමවතාව එක තමයි සමූහයක් එකට වෙලා අපේනවා. ඒක තියෙන සමූහ ප්‍රඥා ගොඩ පඩේ ආපෘතිය දිවාය ගොඩක් එකතු වෙලා පරමාණු වල පරමාණු ගොඩක් එකතු වෙලා යම්කිසි වස්තුවක් හැදෙනවා ආකාරයක් හැදෙනවා. ඒකට කියනවා සමූහයක් එක්කාසල හැද සමූහ ප්‍රත්‍යක්තිය කියලා. දෙක පඩේ ආපෘතිය දිවාය වලින් එකතු වෙලා හැදෙන එකතු වෙලා ඊළඟට පරමාණු හැදෙනවා. පරමාණු ගොඩාක් එකතු වෙලා හැදෙන එක්තරා විදිහ සටහනක්. සටහනක් වෙනවා. ඒ සටහන තමයි කියලා කියන්නේ. පරමාණු ඉන්නේ. ඒකට කියනවා සටහනක් වෙන එක කියනවා සංඛාර ප්‍රත්‍යය.
සමූහයක් හැදෙනවා කියනවා සමූහ ප්‍රත්‍යක්ෂය කියලා. ගොඩක් අනිත්‍ය තමයි සංතති පොඩිට සිද්ධ වෙනවා ගොඩාක් එකතු වෙලා ඊට පස්සේ අපි ප්‍රත්‍යක්ෂය ගන්නවා ඒක විදිහට නිසා සංතතිය ඇති වෙනවා තමයි දැන් වාක්‍ය සාමාන්‍ය ප්‍රත්‍යක්ෂය සංඝාප්‍රත්‍යක්ෂය තියෙනවා ඔව් මේ සත්පඤ්ඤත තියෙනවා එකක් තමයි ඔය සංතතිය අපි මෙහෙම හිතපන් දැන් ගුණා පටිනාපෘතියේ වායු ගුණා එකතු වෙලා හැදලා තියෙනවා යම්කිසි කාන්තක් ගුණක් හැදලා නිකන් ගොලියට දෙයක් තියෙනවා පොළවේ ගුණාවක් හැදලා තියෙනවා ඒකේ කොහොමදින්නේ පටිනාපෘතියේ වායු ඊළඟට දැන් නෑ අනිත් එක උපාදාය රූපගත්තු වාර ස්වභාවයක් තියෙනවා ගාන්ධ රස ඕජා ස්වභාවය තියෙනවා ඉතින් මේ ප්‍රධාන මොන ධර්ම පටිවිපෝතී දුවන් හැදිච්ච මේ ගොඩක් වස්තුවට ඇමතීමක් කරනවා මේ අපි නමක් දානවා කන්ද ඊට පස්සේ කන්ද කියන වචනේ අපි පැනෙවයි නේද ඒ කන්ද කියන වචනේ පැනෙන්නේ ඒක එක්තරා විදිහකට මේ ගොඩ උනලා තියෙනවා පස් කැටයක් තියෙනවා. අපි ඒක කියනවා පස් කැටය කියලා. ගල් කැටයක් තියෙනවා. ගල් කැටය කියන්නේ ඇතුළේ තියෙන පරමාණු. නමුත් ඒ පරමාණු අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ ඒක වෙනුවට එක්තරා ගුලි වෙච්ච හැඩයක්. ඒකට අපි කියනවා කැට. පස් කැට, ගල් කැට. නේද? ඒ විදිහට අපි පරමාණුක තුලා පරමාණු ධර්මක තුල හැදිච්ච ඒවට කිය අපි නාම කියලා කියනවා. ඒව සමූහයක තුලා හැදිච්ච ඒවට තබන්නා වූ නාම වලට කියනවා සමූහ දේව සමූහත්වය අරගෙන පරමාණු දේව කියනවා. ඒක කියනවා සමූහ ප්‍රඥාන්ති. එන්න එදින දැන් පස් ගොඩක් කල් කැටයක් මැටි ගොඩක් සිමෙන්ති අරවා මේ ඔක්කොමවිලා මේ තියෙන මොනවාද සමූහයක් අරගෙන සටහන් පනවත දේවල් තව විදිහක් තියෙනවා ඒ සමූහය එනකොට එක්තරා විදිහකට ගොඩක් හැදෙන නිසා අපි කියනවා පස් ගොඩ බත් ගොඩ හාල් ගොඩ වැලි ගොඩ මඩ ගොඩ ඔය විදිහට සඳහන් කරනවා පැණිවි වලාකු වල නේ ඉතින් ඔය විදිහට අනිත් එක තමයි ඒක මතු වෙනකොට එක්තරා හැඩයක් ගන්නවා දැන් ඒක තියෙන්නේ පිටින් තර හැඩයක් ත්‍රිකෝණාසය දැන් මාද තියෙනවා ඊජිප්තුවේ තියෙනනේ ත්‍රිකෝණාසය ස්වභාවය තියෙනවා ඒක කියන්නේ මොකද? පිරමීඩේ සංඥාක්ය පැනවීමක් තියෙනවා ඒක ඒක පිරමීඩේ කියමු ගම අපිට පිරමීඩේ මෙහි නැතත් අපිට සක්ටක්වම ඒ තුන් මුලස් ආකාර එකක් තමයි හිතට දැනෙන්නේ මේ ඒ තමයි සණ දැන් අපි බලමු දොරවල් ජනි ගියක් කියලා දැක්කන් පස්සේ ගියක් කියලා කියමුනම අපිට නිකන් උසට හැඩයක් තිබිච්ච මේ වාහනයක් තිබිච්ච හැඩයක් තිබිච්ච එකක් තමයි එතකොට එකන ඒ පටලයාපු තේජෝ වායු කියන ඒ ධර්ම රූප ධර්ම එක්කාස වෙලා ඒවා පිළිගන්න දෙන හැඩයක අපිට හැඩයක් ගන්න හිතේ පරමාර්ථ ධර්මයේ ඉන්නේ දැන්
පිරමීඩේ කියපු ගාම මේක හිතට එනවා. ඒ කියන්නේ ඇඳලා තියෙන පරමර්ථ ධර්මය ඉන්නේ. දොර කියපු ගාම දොර කියන හැඩේ එනවා. ඒ දොර ඇඳලා තියෙන පරමර්ථ ධර්ම වලට කිප්පෙමත් යන්නේ අපි. වතුර ගංගාව කියපු ගාම ගංගාව වතුරට පේනවා හිතට දැනෙනවා. හැබැයි ඒ වතුරට දෙන්නා වූ අර මේ පරමාණු ශක්තිය ඒ ගුණය සහ පටිව්‍යාපෝතයේ කියෝවා ඒව හිතට වැදින්නේ නැහැ. එහෙම තියෙනවනේ. එහෙම තේින්නේ නැහැ. දැන් පොළව සිමෙන්ති පොළව කියෝවා ලෙවල් එකකට ගහපුවා පේනවා බිම. ඒක මතක් වෙනවා. හැබැයි ඒක හැදලා තියෙන මේ මේක පටිවිදති මේ දේව ඒ යෝගී හිතින් දන්නේ හැම වෙලෙම අර බිම තමයි හිතේ ලෙවල් ගතිය තමයි හිතේ ජනනයේ ෂේප් එක තමයි හිතේ එතකොට අපි සත්‍ය කියන මිනිස්යා කියලා කියුවා මිනිස්යා යන උස අත් දෙකක් හැරී තියෙන ඊළඟට ගුලියක් වගේ ඔළුවක් තියෙන ඉනම් යන්න පුළුවන් හැටියට අපිට තක්කාම හිතට එනෝනේ තීන්දුවක් එනෝනේ දැනන්නේ ආනිද නම් ප්‍රශ්නයි. ගන්න ඒ එකද අපිට හැම වෙලේම ඔය සමූහයක් ගොඩාක් වත්නේ පරමාණු සමූහයක් පටවියාපෝ තේජෝ වායු ධර්ම සමූහයක් එකට ගුලි වෙලා කැටිගෙන ඒවා රාශි සමූහ වෙලා තියෙන හැටි හිතෙනවා. ඒක ඇතුලේ තියෙන දේ අපිට හිතෙන්නේ නැහැ, අහුවෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. හිතා තේරුම් ගන්න ඕනම ඇතුලේ නැහැ, උඩේ කියන්නේ ඇත්ත නැහැ. ඊළඟ අපි ගහක් කරා ගන්නවා. ඒ ගහක් උදාම ඒ ගහ එන්නේමයි. හැබැයි ඒක හේ අතු මොනවද, කොළ මොනවද, ඒක තියෙන જાති, පටු යාපු තියෙන වාහ තියෙනවනේ. ඒකත් යන්නේ යන්නේ නැහැ. සතරන් පද්ධතියෙන් තියෙනවා. දැගියු ප්‍රතික්‍රියාව කියන්නේ ඔව් දැන් සමූහ ප්‍රඥාන්තිය කියනවා මේ සංඛාර ප්‍රඥාන්තිය තියෙනවා. දැන් මේ එකක්වත් තියෙන්නේ නැහැ කියනෝනේ මොහොතවල දෙකක්. එක රූපයක්වත් මොහොතවල දෙකක් තියෙන්නේ නැහැ. ෂණ දෙකක් තියෙන්නේ නැහැ. ඒක මොහොතින් මොහොතට වෙනස් වෙනවා. තප්පරෙන් තප්පරෙට වෙනස් වෙනවා. ඒ වුණාට එහෙම වුණායි කියලා අපිට එහෙම දැනෙන්නේ නැහැ. දැන් මේක වහලා ගියන් පස්සේ ඉතුරු දින කොටක් මේ මේ විදිහට ඉන්නේ තියෙනවා. ඉතින් ඒක වෙනසක් වෙන්නේ. දැන් අපි කියනවා සියලු දේ අනිත්‍යයි, වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. ඔහු කියනවානේ. ඒක කිව්වට දැන් හිතේකට දැන් අපි දැන් දවස්දායක ඉස්සලා භාවනා කරන්න නැත්නම් මේ සාලාපෙන් දෙගිහිමයි. දෙගිහිමයි. ඉතින් ගැඹුරුදරණේ කියනවා ඒක වෙනස් වෙනවා කියන්නේ. වෙනස් වෙනස තමයි අපිට අදත් ඉතින් අර විදියට තියෙන පේන. ඒ වෙන්න හේතුව එකක් එක රූපයක් හැදিলা ඒක නැති වෙනකොටම ඒකට සමාන වූ ඒ ළඟම ඒකට සමාන තව රූපයක් හැදෙනවා. ඒක නැති වෙනකොට ඒකේ පරම්පරාව ඥාතිත්වයෙන් තව එකක් හදාගන්න නැති වෙන්න හැදෙනවා. හැදෙන්නේ නැති වෙන ළඟින් හැදෙනවා. ඒක නිසා අපිට අර අඩුවක් පේන්නේ නැති ඉතිලෙලන්නේ වහන වල තියෙන පරිඩාව දැස් එහෙම තියෙන අපේ ජීවිතේ මොකක්වත් දෙලා නැහැ. ඒක වෙන දැන් ඒක වෙන්නේ වෙනස් වෙන දේවල් හරි හැම එකක්ම ළඟින් වෙනස් වෙනකොට එකක් හැදෙනවා. වෙනස් වෙනකොට ළඟින්ම පීඩියක් හැදෙන නිසා පීඩියක් වෙන නිසා අපිට තේරෙන්නේ නැහැ ඇතුලේ වෙනස. ඒකට කියනවා අපි කියනවා ඒක නිසා මේ භාණ්ඩය මේ මයික් එක අවුරුදු 10ක් පාවිච්චි කරනවා. අවුරුදු 10ක් පාවිච්චි කරනවා. මේ මේසය අවුරුදු 25ක් පාන. මේ ගිය අවුරුදු 100ක් 25ක් පාවිච්චි කරන කියනවා. ඒක කියන්නේ අර පීඩියට ළඟින් ළඟින් ඒක ඇතුළත් වෙනවා.
ඇති නැති 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 දැන් මේක කියන පීඩිය සංකතියක් ඒක නිසා මෙන්න මේ එක ළඟින් සිද්ධ වෙන ක්‍රියාව ක්‍රියා රූප කොටස් ළඟින් ළඟින් පීඩියට සිද්ධ වෙන ඒ සංකතිය නිසා පරම්පරාවට අපිට පීඩියේ නැහැ අනිත් එක තේරුම් ගන්න මේක හරි බරපතල වැඩක් නේ මේ අවසාන දවසේ මේ මේක කියලා ගියත් හොඳයි දැන් ඔය අලුත් කරන් ගියම මේකට තේින්නේ නැහැ දැන් මොහොතේ හිට යන්නේ ඒ මේ බුදුරජාණන් ශ්‍රී ධර්මයේ තියෙන්නේ උනෝදාදී ඔයාලගේ ඉතින් තියාගන්න තමයි ඉතින් ඔයෙන් ගිහින් මෙහෙන් ඉතින් ඔපි මේ තොරු පොළව අරදාගන්න මේ ප්‍රත්‍යක්ෂයෙන් හැදුවේ එහෙම එකක් තියෙනවා. ඉතින් ඇත්තට එහෙම තමයි තියෙන්නේ. අපි දැන් සටහන ගන්නවා. සටහන ගන්නවා. සටහන ගන්න ඉතින් නවතින එක ඇතුලේ තියෙන දේ බලන්න යනවා. ෂේප් එක ගන්නවා. හැඩය. හැඩය නිසා පිටින් නවතින යන්නේ. හැඩයට යටත් වෙලා තියෙනකෝ. ගොඩට යටත් වෙලා හැඩයට යටත් වෙලා තියෙනවා. දැන් බලන්න මේ තව එකක් තියෙනවා. ඇත්‍රිකයක් හැදිනවා කියනනම් මේ ඒ තමයි දැන් වහනක කාමරේ ඉඳිනවා. කාමරේ. දැන් එනවා මේ ශාලා. මේ ශාලා මහත්ය සෑහෙන විඳන් කරන්නේ නැද්ද කියලා. මේ ශාලාව හදන්න සෑහෙන විඳන් කරලා ආදාර උපකාර ලබාගෙන අදෝ උපකාර කරලා අද මිනිස්සු ජීවිතේ ගෙනලා නැලගෙන දැන් මේ සාහාව හැදුවා. දැන් මේ හදව සාහාවෙන් ඉඳලා අපි ඉන්නේ. ඒකනේ මම කියන්නේ හරියද? දැන් අපි මේ දැන් අපි ඒ ඒ ඉතලද අපිට ඇත්තටම දැන් මේ එහෙම කිව්වට අපිට එහෙම අවුලයක් නැහැ. නැත්නම් අපි අර පොඩක් වර්ගීවන්දු කියන එකට අපි උත්තරයක් හදාගත්තා නම් ඒක ඇත්තටම හරියට දෙහෙරෙන්නේ නැහැ. දැන් අපි හදෝ සාරාව වෙන අප සාරාව ඇතුලේදී දැන් අපි ඉඳී කියනවා. එලින් ගිහලා කියන සාරාව එන්න කියලා. එහෙම කියන්නේ. ඒක උඩ මේ ඇතුලට එන්න හරිය ඉඳී කියන සාරාව හදාගත්තා. දැන් බලන්න සිතෙන්ති අපි ආධාරය එකතු කරන කරේ මොකද්ද ඉඳමක් ගන්න. මේ මහත්යලා ඉඳමක් ගන්න. ඉඳමක් ගන්නකොට ඒ ඉඳමේ එකක් තිබුණේ නැහැ. දත් තින්න ඇදේවා අපන්න දැන් ගන්න හැදී. ඉතින් මේ දෙන්න ඇවිල්ලා එළවල තිබුණේ බිම තිබුණා. නේද? බිම නොඩි මාස එහෙනම් බිම තිබුණා බිමට උඩින් අහස තිබුණා. ඒ අහස වටේට බිත්ති දාලා අහස පොඩු කරා. එහෙම නේද? පරණ අර ඉඳලි තිබිච්ච අහස. අහස පොඩු කරලා දැන් අහස වටේ බිත්ති. දැන්ම දරුවා. දැන්ම දැනේ. ඒ අහස පොඩු කරලා වටේ දෙවිද දාලා ඒ කොටු කරගත් අහසට දැම්මනම සාලාකි. පරණහස. ඒක නේද? අපි ප්‍රඥාන්ති වැවරන්නේ මේ අහස ගැන වටේ මිත්‍ය දාලා අපි ඒකේ ප්‍රඥා ඒක නම කරමු. අපි කාමර හඳුනනවා. ඔය කාමරයක් කියලා කියන්නේ අහස. වටේ මිත්‍යයෙන් කොටු වෙච්ච නිසා ඒ හේතුව අරගෙන ඒ අහස කැරෙද්දී දැන් මම කාමරේ ඉන්නවා කියලා කියනවා. මම සාලාවේ ඉන්නවා. දැන් මේ සාලාවේ ඉන්නවා කියලා කියන්නේ මගේ ශරීරය පාවිච්චි කරන්න මම අහස කැරලා පාවිච්චි කරනවා. මේ දිනේ සාලාව අහසෙන් කාමරේ කොටු කරගත් අහසෙන් මම පොඩ්ඩක් මේ මගේ ශරීරය මානවටේ මම අරගෙන. දැන් මේ කාමරයක් කියන්නේ සාලාවක් කියන්නේ අහස නෙමෙයි. ඒ නිසා මේ අහස යම් කිසි විද්ධි හේතුවක් නිසා වාහ හේතුවක් නිසා
මේ ආසිත ප්‍රත්‍යන්තයක් අමුණන්නේ. කාමරී කියන වචනේ දාන්න පුළුවන් කම හිතුනේ හේගෙනේ. නේ මොකක්වත් නැහැ. ගෙදුවල ඒ ගිවුරු තුයවගේ. ඒ වගේ තෝය එක පැත්ත. ප්‍රඥාක්තිය කියන එක ඇවිල්ලා අපේ හිතට දැන් විශේෂ ගතිය. ප්‍රඥාක්තිය කියන එක ඇවිල්ලා යමක් කියනකොට අපේ හිතට දැනෙන වචනයක් කියන දැන් කියන්න ගහ. ඒ ගමන යම් කිසි රස කියනකොට අපේ හිතට යම් කිසි රූපයක් හැදෙන බලාපොරොත්තු කියන වචනේ අහනකොට අපේ හිතට දැනෙනවා යම් කිසි දෙයක් විවිධ වෙනවා. විදුලි වුණාම නැත්නම් බස අපේ හිතට යම් කිසි දැනෙනවා නේ. තපිතුරිය ලයිටින් හා සවුන්. ඊළඟට අපි කියනවා මේ තරුව කියවුවම අපේ හිතේ යන්නේ දැන් දැන ආන්න ඒ වගේ ඒ හිත දැනෙනා වූ තීකක් දැන් තේරෙන්නේ පත්‍යන් තී කියලා කියන්නේ පණවන්නා වූ දේ අපේ හිත දැනෙනා වූ ඒ තමයිවා සමෝහ ප්‍රඥාන්ති සතහන් වශයෙන් තියෙන සම්ප්‍රාණ ප්‍රඥාන්ති සහ සම්පතිය තියෙනවා තවත් තියෙන එකක් තියෙනවා මෙන්න මේ කාරණේ නිසා අපි හැම වෙලේම ලෝකී දෙන්නාම වස්තු මේ සංස්කාර ධර්මයන්ගෙන් සකස් වෙලා හැදිලා තියෙන දේවල් ඒ සටහනේ ගිහින් නවතින ඇතුළට යන්න බැරුවදී ඒ සමූහ ආකාරය හරියට නවතින ඉතින් යන්න බැරි වෙනවා ඊළඟට තියෙනවා මේ සම්පතියේ ඉන්න එකක් කරලා ගන්නවා එතෙන් ඇතුළට යන්න බැහැ. තව දින කාලයසෙ. කාලය කියලා කියන්නේ කාලය කියන එක වෙන්න එහෙම වෙනවද පුළුවන් දෙයක් නෙමෙයි. ගන්න ස්වභාවය. සංකල්පනාත්මක ස්වභාවය. අපි විනාඩි අපරේ කියන පැය කියනවා ඒත් ඇවිල්ලා එක්තරා ආකාරයක ඉඳහකට පැනවීම ප්‍රත්‍යක්ෂය දැන් පේනවා නේද මේ තියෙන ස්වභාවය ඒක නිසා අපිට මේ විශේෂයෙන්ම මෙන්න මේ සටහන් නිසා ඊළඟට සමෝහ නිසා සත්ව ප්‍රඥාත්වය දෙන්නලා තියෙන සත්වයේ මුගලී කියන එක දෙන්නලා මිනිසා අනිත්‍ය වෙණී කරන්න අස්සකයක් නැහැ. ඔන්නෝයි කාරණේ නිසා මේ ලක්ෂණ තුන හැංගිලා තියෙනවා. කවුරුත් පස්සේ බලන්නේ නැහැ. දැන් අපි හිතමු සැක සංකාවක් නැහැ බොරු ඉන්නවා නේ ඇතුලේ. සැක සංකාවක් නැති ඉන්නවා ඉන්නවා කියන්නේ. ඉතින් අතු විදින් බැලුවෙන් පස්සේ මොකද කියලා දැන් දෙන්නේ නැහැ. මේ මානසික ඉන්නවයි ඉන්නවා. ඉතින් යා ඉන්නේ අපි ඉන්නේ මිනිස්සයා අපි බලන්නේ හොරා කියන එක නේද? නිකම්ම මේ එහෙමින් සැකේ සැකේ දුවන් බහගෙන ඉන්නේ. එහෙම නෙවෙයි. නම හොරා කියන එක නේද සාමාන්‍ය විදිහට ඉන්නවා. අවුලින් අපි ඉන්නේ නැවතේ. සමෝහ ප්‍රඥාත්‍ය සංඛා තාවදීමා ටික ඒ ඔක්කොම නිසා වෙයි අනිත් හැංගිලා තියෙන්නේ ඔය හේතු නිසා අපිට යන්නට ඒ නිසා කියනවා මේ අපි දැන් ඇත්තේ පියාගෙන සම්මන් කරනවා නේද සම්මන් කරනකොට ඊළඟට ඇත්තේ පියාගෙන අපි වමන භාවනා මානසිකාය ඉතින් මෙහෙම සම්මන් කරනකොට වන්දනා භාවනා කරනකොට ඉඳගෙන භාවනා කරන සතිපට්ඨානයේ ඉන්නකොට මේ අපේ ජීවිතයේ ඉස්සරලා සටහනක් අපිට මතුවෙනවා. දැන් මම අද්දේ තියාගන්න මේ විදිහට මේ ලකුණත් මේ හැටි හැටි මේ වම්මත් මේ හැටි පය නමා ගන්න හැටි මගේ ශරීරයේ පිටලා තියෙන හැඩ තමයි මේ.
දැන් මම මේ විදිහට වාඩි වෙනවා කියලා ඒ එතකොටත් මට හැඩයක් තමයි පේන්නේ දැන්. දැන් විදර්ශනා කියන්නේ ඉස්සෙල්ලාම මේක වෙනස් කරගෙන බලබලා යනකොට අවසානයේදී හිත මේ විදීම හරහා ගිහිල්ලා අවසානයේ නවතිනවා ධර්ම ස්වභාව ළඟ. ඒ කියන්නේ ඇතුළත තිබෙනා වූ ධර්ම ස්වභාව ළඟ නවතිනවා. ඒ තමයි ධර්ම ස්වභාව කියන්නේ ආපු ධාතු ස්වභාව, තීජු ධාතු ස්වභාව, වායු ධාතු. ඒක අපි එතනදී බලන්නේ අපි හිතාගෙන ඉන්න විදිහ නෙවෙයි. අපි පස්සේ ධාතු ලෝකවල තව ගොරෝසු ප්‍රාණ වර ඒ දීතිතු. එතන කිල බලන්න හරියම පොඩට ලාවට තදනිකම් ලක්ෂණයන් ගතිය ස්වરૂපය ඒ විදිහට මතුලා තිබෙනවා යට යනවා මතු වෙනවා යට යනවා මතු වෙනවා යට යනවා දැන්නා වගේ එනවා හැදුවා යනවා කොහෙද ඉන්නේ දැන් මේ ස්වභාවෙදි එහෙම යනකොට අපිට අර ඔය ලක්ෂණ බලනකොට පඨවි ධාතුවේ ලක්ෂණ බලනකොට ආපෝ තේජෝ වායු ලක්ෂණ බලනකොට වර්ණ ස්වභාවය බලනකොට ඊළඟ ආකාශ ධාතු විච්ඡේදනය කරලා වෙනස් කරලා බලනකොට ඊළඟට ඒව දැනගන්න හිත එහෙම වෙනස් කරලා බලනකොට අර ඉස්සෙල්ලා බොඩ සංඥා තිබුණා ගොඩක් ගොඩක් කියලා ඒ බොඩව සංඥාව හිමීට පොඩි කැඩුණා පොඩිට කොටස් වුණා ඊට පස්සේ තියෙන අවසානයේදී පඩවි ධාතු කියලා කියන්නේ පොඩු කුඩු පිටි නෙවෙයි. එහෙම නැත්නම් ගල් ගල් වගේ ගොඩු ගොඩු වැඩි. ආපෝ කියලා කියන්නේ ජලස නෙවෙයි අපි කියන්නේ. අපි දැනගන්නේ ඒවා එක්තරා ගති ස්වභාවයකටයි. ඒ වගේ ක්‍රියාකාරී ලක්ෂණේ යුක්තේ ක්‍රියාකාරී ලක්ෂණේ ඉදිරියට එනවා නැහැ. බලන්න. ආන්නේ එතකොට සමෝහ ප්‍රඥාක්ති එහෙම තියෙන ඒව ප්‍රඥාක්ති ස්වභාව හිමීට ගැළවිලා ඒවට ඉන්න බැරුව යන. ඇයි බැරුව යන්නේ? අපි ඒව කාණ්ඩ කරන නිසා. කොටස් කරන නිසා. ප්‍රඥාක්තිය ගලවන්න නම් ප්‍රඥා සමෝහ ප්‍රඥාක්තිය අයින් කරන්න නම් නිකම් යන්නේ නැහැ. සංඛාර ප්‍රඥාක්තිය ගලවන්න ඕන නම් නිකම් යන්නේ නැහැ. සංතතිය ගලවන්න ඕන නම් නිකම් යන්නේ නැහැ. ඒක අපි හැමෝම හැම එකක්ම කොටස් කරන්න ඕන කාණ්ඩ කරන්න ඕන විදාරණය 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 යන අවසානයේදී ඒව නැති වෙලා යනවා ඊට පස්සේ ඇතුළත තිබිච්ච දේවල් ඉලිගෙන මොකක්ද අන් වෙනස් වෙන ලක්ෂණ වෙනස් වෙන ගුණ වෙනස් වෙන ස්වභාවය ඇතුළත මතුවේ ඒක ඉස්සරහ තිබුණාට පේන්නේ නැහැ උඩට වෙලා තිබුණේ මොකක්ද අර වෙනස් වෙන රටිය සතානේ සංඛාර ලක්ෂණය යට කරලා තිබුණා. පෙරුනේ නැහැ. අපි බෙදුවයි පස්සේ බෙදුවා. විදර්ශනා කරන්නේ මොනවද? විදර්ශනා වලින් මොනවද? ඒ නිසා එතකොට තමයි තේරෙන්නේ අපිට මේ භාවනා කිරීම තුළ අපිට කලකිරීමක් ඇති වෙන්නේ වගේ සතහන් වල කලකිරීම නැහැ මිනිස්සු. සතහන් වල කලකිරීම නැහැ ඒවා තදින් අරගෙන ගියක් හදුවක් පස්සේ මේ හැටි හදත් මේ විදිහට හදත් කියලා සතහන් කියලා නම් කොණ්ඩේ පීරන්න බලන්න. කොණ්ඩේ පීරන්න එක්තරා විදිහට සතහන් කරන හැඩයකට හැඩ සතහන් නේද? ගියක් හදන්නේ බත්ති දන්න බලන්න. පද්දන්නේ තේතරන්දී සතහනක් වලින් එතකොට මේ ප්‍රිය හැම වෙලාවෙම සතහනට කලකිරෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අහුවෙලා තියෙන්නේ. බෙදලා බලනකොට තමයි එපා වෙන්නේ. ඒ නිසා බෙදලා බලනවා පස්සේ ඒ වගේ දෙන්නා වූ වේගවත් වේගින් වෙනස් වෙලා ගලාගෙන යන ධාරාවක් ඉපෙනුනත් පස්සේ අසන්නකමක් ඇති වෙනවා දැන් මම මොකද කරන්නේ ඔක්කොම මගේ ජීවිත ඇතුලේ තිබෙනවා පළවත පීගින් කරාගෙන ඊළඟට මේ තිබෙනවා
කේස් ලෝම් නියද සම්මාස් මහර ඇට ඇටෙන්තු කුම් වීගි කොටස් වල බැලුවත් පස් කොටස් වල බැලුවත් පස් වීගි විනාශ වෙනවා. ඒ විනාශ වෙන මට දැනෙනවා මේක මොනවද? අනේ ඒක තමයි ඉස්සෙල්ලා පටන් ගන්න සම්මාස ඥානෙ කොටස් කිරීමේ නාම කොටස් කරනවා රූප කොටස් කරනවා ඊට පස්සේ ඇතිවෙච්ච හේතුත් බලනවා ඊළඟ විශේෂයෙන් දැනගන්නවා ඇතිවීම නැතිවීම මතින් එවිදින ඇතිවීම නැතිවීම ගතිය දැනගෙන ඒ උදේ විඥාන ඊට පස්සේ පහළ වෙන්නේ උදේ විඥාන පස්සේ වැඩි පුරන්න පේනවා උදේ විඥාන මෝරණා කියලා කියන්නේ දියුණු වෙනවා කියලා කියන්නේ උදේ විඥාන ප්‍රගති මැචුරිටි කියනවා කියලා කියන්නේ භංගයේ වැරදුවට හැරෙදේ විනාශය ඒක දකින්න ඒක දර්ශනයක් සම්මා සංඥාන දර්ශනා නානක ආරම්භද ඊළඟ උදේ විඥානය විදර්ශනා ඥානය ඒක මේනිස් පහරේ වත්නාන් පස්සේ භංග ඥාන පහර වෙනවා සංස්කාරයන්ගේ විනාශ වීම විද්‍යාවට වඩා හැදී ශේවී වේගී තමයි ඊළඟට ඒ මත අපි හිතට දැනෙන හරි බය ඒ කියන්නේ දුවන්න කොහිවත් බය ඇතනම් පරි සාමාන්‍ය දුවන්න කියන බය දුවන්න කොහිවත් අනේ දින දකින්න වෙනසු වෙනස් වෙනවා මෙතන අත් ඒක ඥානි දුක්ඛිත දිවීම යක්කොට දී වෙනවා කියන්නේ නෙමෙයි ඒ කියන්නේ සංස්කාර ධර්මයක් වෙනවා නුවන් හොල්ලලා තියෙන නිසා භයපතා ඥානි පහල ඊළඟට මේ වෙනස් වෙන බය ජනක එකක් තමයි උදේට කාම ඒකට තමයි උදේට කවන්නේ ඒ භයානක වෙනස් වෙන රූප කොටාසයක් සමූහයක් තිබෙන හිතක් වෙනස් වී යන එකක් තමයි අරගෙන ගිහින් නිදි කරනවා ඒක තමයි උදේට ඇහැරවල ඒ කරන්නා වූ භයානක රූප විදිය සහ නාම ධර්ම විදිය තමයි ආය මෝහ බෝධවල කවර කොන ආයි අරගෙන එයාට හැම තැනම මේක වෙනස් වෙනවා වාහන වල ගෙනියනවා වස්සනවා ආයෙත් යහගෙන යනවා දැන් මේක මම මේ විදිහේ දෙයක් දෙන්නේ කරන්න කියලා හිතුවාන් පස්සේ ඒ බයපට්ටාන ඥානෙත් එක්ක ඇතිවෙන හරිම පීඩනයක් මේකක් තමයි මම හසුරුවන වෙනස් වෙන එකක් හැදෙන එකක් විදින එකක් තමයි මම මේ අරගෙන යන්නේ කියන හිමතිය ඒ කියන ආදීනව දකින්න භයානකක් කියලා දකින්න පීඩාව දකින්න කිසි ප්‍රයෝජනයක් නැති දෙයක් මම මේ කරන්නේ කියන එක හැදෙනවා ඒකත් විදර්ශනා ඥානයි ආදීනව අනේත ඒකත් එක්ක තමයි කල්පීරමක් ඇති වෙන්නේ මේක මොකටද මම තව දුරටත් තියාගෙන රකින්න වැඩ කරන්නේ ඒක කියනවාත් කලකිරීමේ ස්වභාවයෙන් යුක්ත වෙච්ච දර්ශනා ඥානෙ නිබිදාන පස්සනා. ඒ නිබිදාන පස්සනාව තව ටිකක් මේලින් ස්වභාවයට ගියන් පස්සේ හිතෙනවා කොහොමයි? කොහොමයි මම මේන්නේ? කොහොමයි? මිදෙන්න ඕනේ, මේකෙන් අයින් වෙන්න ඕනේ, මේක නවත්තන්න ඕනේ. මේක අතහරින්න ඕනේ කියන හිත ඇතුලේ ඉන්න මොකද පරසංඛාරණා මුචිත බවක් මුචිත පරසංඛාරණේ මුචිත බවක් නිදී මේ කැමති නැහැ ඊට පස්සේ තමයි පරිලංඛා ඥාන ඇති වෙනවා ඒකත් විපස්සනා ඥාන ඒකින් කරන්නේ ප්‍රතිපදාව හොයාගන්න වෙන මොකක්වත් නැහැ දැන් මම මේ දක්වාම කරේ මේ දක්වාම කරගෙන ආවේ විපස්සනාව බෙදා ගැනීම සංස්කාර ලක්ෂණ ගැනීම ඊළඟට වෙන දෙයක් මට උදව් වුණේ නැහැ මේ දක්වාම මේ දියුනේ නැහැ එකම දේ තියෙන්නේ මේක මෙයන් ඉස්සර කියලා තීරණයක් ඇවිල්ලා නොරින් යුතුව කරගෙන යන අවසානයේදී හොඳට කලබල වෙන්නේ නැතුව දැනුලින් මානසික නැතුව උපේක්ෂාවෙන් යුක්තව සංස්කාර ධර්මයන් ගැන බලාගෙන ඉන්නා වූ සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව ඇති වුණා වූ
අඳුන් නැති වැඩිත් නැති මන්ත්‍යස්ත බලන ස්වභාවයෙත් වෙච්ච සංඛාර විඥානයි ඊයේ උපාය සංඛාර විඥානය ආවට පස්සේ භයානකත්වයේ තියෙන සංස්කාරය ආදීන වලින් පිටච්ච සංස්කාරය උපේක්ෂාවෙන් යුක්ත නිර්වගයට මෙහෙමයි කියලා බලාගෙන හිටපොත් නුවන් දකිනවා මෙනෙහි කරනවා ගියත් ආවත් නැගිට සක්මන් කරා හැම එකෙකෙදීම ඔය සංස්කාර දෙකයි සංස්කාරය උපේක්ෂාව ඒ සංස්කාර උපේක්ෂානාමි මේ ස්වභාවයටපත් වුණාම තමයි ඒකී ප්‍රතිපදයක් හැටියට හරි නිවිති අධහැරලා දාලා ඉතින් හිත අහිමිලා අනුලෝම ඥානය හරහා මාර්ග ධර්ම පරධර්ම අවබෝධ කරගන්නේ නිවන් පැත්තේ ඉඳගෙන. ඒ නිසා මේ එතෙන්ට යන්න අපිට තියෙන ප්‍රශ්නය මොකද? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න. ඒගොල්ලෝ අපි තේරුම් ගන්න බැරිලා තියෙන්නේ මේන්නේ කියන අවපඥාතිය තුනට යටවිලා, ගිලා මැරලා ඒවා අසෙන් ඉඳලා තියෙනස. ලෝකේ අපි ගණන් කරන්නේ හැඩයක් එක්කයි. ලෝකේ ගණන් කරන්නේ සතහන් එක්කයි. ලෝකේ ගණන් කරන්නේ අර සම්පතියක ආපු ස්ථාවරක විදිහට. ආත් ඒකට අපි ඒක නිදෙන්න නම් කරන්න ඕන මොකද? විදාගැනීමේ වැඩ කටයුත්ත ඉතා මොනික කරන්න. බුදුරජාණන් වහන්සේට අපි කිව්වයි දවල් බුදුරජාණන් වහන්සේගේ භගවාගුණයේ විස්තර කරන තැන කියනවා භාග්‍යවා භග්ගවා යුක්තෝ භගීච විභක්තව භාගීසු වාන්ත ගම්මෝ භගවන් නම් තේනම් කියලා කියන භවවතේ උච්චති විභක්තව කියලා කියන්නේ ධර්මයේ සියලුම අපි එහෙනම් උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ ධර්ම බෙදිතා 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 බලන්න ඒක තමයි ප්‍රතිපදාව ඒ බෙදිතා බලන්නට හිතාසුරු වැඩසටහන තමයි අපි මේ විදිහට කරගෙන ආවේ. ඒ නිසා අද ඉතා විශේෂ දවසක්. ඉතින් අපි මේක නැවැත්තුවාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න යන ගමන නවත්තන්න හොඳයි. පුළුවන් නම් කියෙට අපි විතර ඉන්න කොටත් මේ වගේ ස්ථානයකට ආවන් පස්සේ මේ විපස්සනා කිරීමට හිත සමානගත කරගෙන විදර්ශනා කරන්න හොඳ පරිස්සම් යාලිතාන් පස්නා කරගෙන ප්‍රතිපදා යම් අවසන්කදී ආත්ම ධර්මාංගෝදී සිද්ධ වෙනවා ඒ නිසා මේ දවස් 10ක් පුරාම ඊටමත් කැපවලා සද්ධාවෙන් යුක්තව මේ ස්ථානයේ කැවිල භාවනා කටයුතු සිද්ධ කරගෙන හිත ශක්තිමත් කරගෙන සමත වශයෙන් විපස්සනා වශයෙන් භාවනා වලින් ආනාපාන සතිය පිටුවාගෙන සක්මන් භාවනා වඩා ධර්මයේ වශයෙන් සාකච්ඡා කරමින් මේ උපදවාගත් සියලු කුසල ධර්මයන් දිපයි මේ පින්වත් සෑම දිනාටම ඒකාන්තම පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම පවිත්‍ර වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ නිර්වාණ ධාතු ඒකාන්තම අවබෝධ වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනා ඉතින් අනිෂ්ඨාන් දීපවාන්ට අපි විශේෂයෙන්ම ඉතින් පින්වන්වද කරන්නත් ඕනේ. ඉතින් මේ අපේ ස්වාමීන් වහන්සේලා ඉතින් වහන්සේලා මේ සේනාසන වැඩිදෙන මුලාකතින් මේ පලාතින් සිතුතෝ කරගෙන ඉතින් වහන්සේලා අපි ඉතින් ටික දවසක් කලින් වහන්සේලා සමඟ සහයෝගී මේ සේනාසනයේ කොහලයක් යට වැඩිලා අපිට අවස්ථාව සැලසුණා. අපි වහන්සේලාට මේ කරන වහන්සේලා දානවා උපපාතකට නෝර ලැබුණා. ඉතින් කල්යාණ කුසාම වහන්සේලා වහන්සේලාටත් ඉතින් අපි විශේෂයෙන් පින්වන්වදා කරන්න ඕන. වහන්සේලා සියලුම යහපත් පුණ්‍ය ප්‍රාර්ථනා දිස්තම අපේචාව ඒකාන්තයෙන්ම සිතුව පැතුම් පරිදි නිෂ්ඨ සිද්ධ වේවා. වහන්සේලාට පැවිදි ජීවිතේ සර්වතර ලෝක සාසනික සේවාවන් සිද්ධ කරගන්න අපි මේ උපදවාවත් භාවනා මිසල් ඒකාන්තින් හේතුේවා තුමුරන්ගේ සමින් ධර්මාගේ මහාන්තුගේ පතන් බෝධුවෙන් නිවැනි සැනසිත්වා සාර්ථක පීන්ද. එවගේ මේ සේනාසනයේ
සමාවය අපේ පින්වත් චාන්සිලි මහත්මයා ඒ වගේම සභාපති මහත්මයා ඉතින් ඇවිල්ලා සීල් සමාදන් විලාංශයත් එක්වා කිව්වොත් නපුණිය කරකෝ ඉතින් ගුණී කැමති කටයුතු මේ අවදාසියක් හැදෙනවා සතුටු යුතුයි ඉතින් අපේ මහත්මයාට ඒ වගේම පොලිස් යන දෙනාටම කන සාමාජිකයන්ට සැනසෙල්ලක් යහපතක් හොඳක් වේවා ඒ වගේම ධර්ම මාර්ගයේ සුවසේ නහගන්න ලැබේවා ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරමි. ඒ වගේම මේ සේනාසනයේ කටයුතු යහපත් විදිහට හොඳින් සිද්ධ කරගෙන යන්න ලැබේවා. ඒ සදායෙන් සියලු යහපත් පරිසරය උදා වේවා කියලා මෛත්‍රී ආශිර්වාද කරනවා, පින්දෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ අපේ ලලින් දරුවත් මහත්මයා පුරා සන්තෝෂ වෙන්නේ මහත්මයා ඉතින් අපිට කල්ලාතු වෙන අපි ඉතින් නවසිකාන්ති වැඩි හිටියත් ධර්මයක් එක්කම කාර්යය වෙනවා කරන ධර්මයක් එක්කම කාර්යය වෙනවා ඉන්න ඉතින් අපි උදේ ඉඳලා මේ මොහොත දක්වා සිතින් කයින් මතින් සිදුකරගත් සියලු ක්‍රියාවන් දැනට අපට අතීත මාතෘකාවට පත් වෙන සංඥා විසරයි මතක විතරයි ඒක තමයි ධර්මයේ ඇති ස්වභාවය ඉතින් අපි ඕනේ කමින් බොහොමද මාස ගානක් තිස්සේ අනාගතේ පැත්තට දාගෙන තමයි මේ දවස් 10 හිතාගෙන හිටියේ ඒ අනාගතේ හිතාගෙන හිටපු ඒ දවස් 10 වර්තමානයේ හරහා දැන් අතීතේ ගිහිලා දැන් අතීතේ මතක මාත්‍ර බලපත් වෙනවා ඒක අපි නැවත වතාවක් මේ නාම රූප ධර්මයන්ගේ හිතවිලි වල තිබෙනා වූ රූප ධර්මයන්ට වෙනා වූ අනිත්‍යත්වය මෙනෙහි කරලා විදර්ශනා හිතක් හදාගෙන පින්නෙමු. නිදිත මෙනෙහි කරමින් සිටමු. සීල සමාදානයේදී සීල සමාදානයේදී ආනාපාන සති භාවනාවේදී ආනාපාන සති සම්මන් භාවනාවේ වන්දනා භාවනා මනසිකාරයේදී බණ ඇසීමේදී පහළ වූ චිත්ත චෛතසික නාම ධර්ම යෝග පඨවි ආවේගෝ රූප ධර්ම යෝග සමයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පිරුණ බැවින් දුක්ඛයෝය තම තමන් කැමැති ලෙස නොපැවති බැවින් අනාත්ම වූය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ධර්ම වූ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය නම් වේ ඒ දුක උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සංඝය සත්‍යය නම් වේ ඒ දෙකේ නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් වේ ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස ලැබිය යුතාවෝ ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වේ මාගේ මේ දානමය සීලමය භාවනාමය වන ඇසීමය සියලු කුසල ධර්මයෝ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ
ආයුරෝග්‍ය
සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිනාදේ සමිඤ්ඤතු.